श्रीलंकावटम गणिते दिन तुंसी हेटपहम गणिते किन पदनमें अभी उब विनिमय पावत्वन मैथ्स टुडे गणित अद दवस वटस्थानट उभ संबंध कर गण इनम द्वीपते दाय श्रेणी मई मासे अदाल इकोलहासा दुलाहा दिन वल्ट अदाल क्रियाकारक अभी दें साकच्चावट भाजने करम पलविनी प्रश्न आनवा पहात केंद्रिक कांडवल चापदिग स्वयं हुदीन बलन द्वीपते ඔබෙන් අහන්නේ චාපදිග දැන් ඇත්තටම පළවෙනි රූපේ චාපදිග තියෙන මෙන්න මේ ටික විතරයි ඊට පස්සේ රූපය තුලත් ඔබ බලුවොත් ඊට පස්සේ රූපෙත් චාපදිග කියන්නේ මෙන්න මේ අපි දකින වක්‍ර රේඛා කොටස පමණයි එහෙනම් ද්වේපති අපිට මේ ගාණේ පරිමිති අහන්නේ නැති නිසා අපිට ගාණ ඉතාම පහසුවෙන් හදීමේ හැකියාව තියෙනවා පළවෙනි ගාණ අපිට ලැබිලා තියෙන කෝණය දිහා බැලුවොත් අපි ලියමු කියලින්ම චාපදිග සමානයි 360 36යි 25r කුඩා කරමු තුන්සිය හැටෙන් තිස්සයි කියන්නේ දහයෙන් එකක්නේ දහයෙන් එක වැඩි කිරීම දෙක වැඩි කිරීම හතෙන් 22 වැඩි කිරීම හොඳට මතක තියාගන්න 3.5 වෙනකොට අපිට දාන්න පුළුවන් ලේසිම උත්තරේ ලේසිම භාග සංඛ්‍යාව තමයි 7 බෙදීම 2 එහෙනම් 3.5 දාලා හදන්නත් පුළුවන් ඔබ 3.5 දැම්මොත් 3.5ට 1යි 7ට 2යි කියලා කපන්න පුළුවන් නමුත් ලස්සනයි පුතේ 3.5 ආපු වෙලාවට 3.5 වෙනකොට ඕගොල්ලෝ ආදේශ කරන්න 7 බෙදීම 2 7ට 7 සුළු වෙනවනේ පුතේ 7ට 7 ඒවා 1යි ආයෙත් 7ට 7 ඒවා 1යි 2ට 2 ඒවා 1යි මේ 2ට 2 ඒවා 1යි අවසාන උත්තරය අපි දන්නවා 22 10න් බෙදුවොත් 2.2යි එහෙනම් මේ රූපේ චාපදිග වෙන්නේ කොච්චරද සෙන්ටිමීටර 2.2ක් බොහොම ලස්සන උත්තරයක් අපිට දෙන්න ලැබුණේ ඊගාව එකේදී අපිට පැහැදිලිව පේනවා කෝණයේ අංශක 240ක් එහෙනම් චාපදිග සමානයි දුවේ පුතේ 360න් 240ක් හරියටම ගත්තොත් 3න් 2ක් අපි දන්නවා 36ට 12ව 3යිනේ 24ට 12ව 2යිනේ වැඩි කිරීම 25r ආදේශ කළොත් බලමු දුවේ පුතේ 360න් 240 වෙනකොට අපි කෙලින්ම ලියමු 3න් 2 3න් 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම array 35යි ආදේශ කළ බලමු දුවේ පුතේ 7ට 7ව 1යි 35ට 7ව 5යි ඊට පස්සේ අපිට කපන්න තියෙන කා එකද සුළු කරන්න තියෙන කවුරු මොන ඉලක්කම එකද අපිට හොඳට පේනවා දුවේ පුතේ කිසිම ඉලක්කමක් අපිට මෙතනින් යාට සුළු වෙන්නේ නැහැ උඩ සහ යට තියෙන ඉලක්කම් නමුත් අපිට උඩ ඉලක්කම් ටික වැඩි කරන්න පුළුවන් නේ දෙවරක් දෙක හතරයි හතර වරක් 22 88යි 88 ඒවා පහක් කීයද 440යි 88 ඒවා පහක් කීයද 440යි 440 අපි බෙදන්න ඕනේ කීයද දරුවනේ 3න් බෙදන්න ඕනේ අපි මනෝමයෙන් බෙදමුකෝ 4ට 3 ඒවා 1යි 1000යි එකක් ඉතුරුයි ඒක එහා පැත්තට ගියාම 14යි 14ට 3 ඒවා 4යි 3 වරක් 4 12යි 2ක් ඉතුරුයි 20යි 20ට 3 ඒවා 6යි 18යි 2ක් ඉතුරුයි ආපහු 20යි 20ට 3 ඒවා 6යි ආපහු 6යි එහෙනම් මෙතනදී අපිට ලැබෙනවා චාපදිග ඉතාම පැහැදිලි දුවේ පුතේ මෙයාගේ චාපදිග එන්නේ 146.66යි 6ක් චාපදිග කීයක් කියනවද දරුවනේ 146.66යි 6ක් බලන්න ඔබ හදපු උත්තර නිවැරදිවම තියනවද කියලා රූපේ දැක්වෙන්නේ දිග සෙන්ටිමීටර 20ක් හරියටම හරි
පලන සෙන්ටිමීටර 14ක් ඌර්ජ කෝණාංශයකට අර්ධ වෘත්තයක් සම්බන්ධ කර ඇති ආකාරයයි පරිමිතිය සොයන්න මගේ පුතාලා හොඳින්ම දන්නවා මෙයාගේ පරිමිතිය ලබා ගන්න ඉස්සෙල්ලාම අපි චාප දිග බලන්න ඕනේ ඔය චාප දිගට අපි එකතු කරන්න ඕනේ දුවේ පුතේ 20යි 14යි 20යි බලන්න එකම එකවර එකවර ප්‍රකාශනයකින් අපි මේ උත්තරේ ගන්න යන්නේ චාප දිගට එකතු කරනවා 20යි 14යි 20යි මම ඔබට හයිලයිට් කරලා පෙන්නන්නම් 20යි 14යි 20යි චාප දිග බවට පත් වෙන්නේ හරියටම භාගයයි 25r එහෙම නැත්නම් 5d කියන්නත් පුළුවන් මම ලේසියට භාගයයි 5d දාන්නම්කො මොකද මෙතන විස්කම්බේ 14ක් නිසා මෙතනත් අපි දන්නවා විස්කම්බේ 14යි කියලා එහෙනම් එයාට එකතු කරන්න ඕන දුවේ පුතේ 54 කීයද එකතු කරන්නේ 54 අපි සුළු කරමු භාගයේ වැඩි කිරීම 7/22 වැඩි කිරීම ඉතාම පැහැදිලි දුවේ පුතේ මේ අර්ධ වෘත්තයේ විස්කම්බේ කොච්චරද හොඳින් බලන්න මේ අර්ධ වෘත්තයේ විස්කම්බේ 14යි आदेश करें मिथेन दाहतर आदेश कर मगे पुतालट मे उत्तरे विनम सुरु कल गंडपुलवा ए आटिकतु करण हे भय पनस हतरा हतट हते वैकाय दाहतरट देकाय दिकट एकाय मे आट एकाय इन्हें चाप दिगीता फैदरी विसी देकाय ए आटिकतु ना पनस हतरा अवसान एकतु अबाउट पत्तुना द्वे पुते हेत्त हयाक इन्हें मे आगे परिमिति एनवा सेंटीमीटर हेत्त हयाक बलन बल अबागत पिलितुरु निवरदि दिखेला රතුපාඩ පෑන අරගෙන මා සමගම ඔබට පුළුවන් හරි වැරදි යොදා ගන්න. පළණිකේදී ඔබට ලකුණු 3ක් ලැබෙනවා ඔබ නිවැරදිව චාප දිග යවනම්. දෙවෙනි අවස්ථාවේදී ඔබට ලකුණු 3ක් ලැබෙනවා දුවේ පුතේ නිවැරදිව චාප දිග ගණනය කළා නම්. ඊගව අවස්ථාවේ ඔබ මේ චාප දිග මොනවාරි ක්‍රමයකට හොයාගත්තා නම් දුවේ පුතේ ඔබට එතෙන්ට ලකුණු 2කුත් නිවැරදිව පරිමිති හොයාගත්තා නම් 2කුත් ආදී වශයෙන් එතෙන්දී ඔබට ලකුණු 4ක්ම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් බලන්න මේ ක්‍රියාකාරකම තුල ඔබ කොයිතරම් සාර්ථකද කියලා ඔබ ලබාගත් ලකුණු 10න් කීයද කියලා මෙන්න මෙතන ඔබට සටහන් කරන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ 10 ශ්‍රේණියට අදාළ ගණිතයේ අද දවසේ Maths Today මේ මාසේ 11 සහ 12 දිනවලට අදාළ ක්‍රියාකාරකම ඔබ ඊටම සාර්ථකව මෙලෙස නිමා කරනවා. තවත් මෙවැනිම වටිනා ක්‍රියාකාරකම් මාලාවක් සමග අපි ඔබ හෙට හමු වන්නට බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට වාසනාවන්ත සුභම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.